වෙනයි දඟ කරත් මම මාට් වෙන සීන් එකක් තිබ්බා. මගේ කෑමට පස්සේ නේ බලලා කොහොමද 30 වෙනිදා දිවිලා තියෙන්නේ. මගේ අවධානය පොඩ්ඩක් වෙනස් වෙලා බස් එකේ වැදුනා. The voice Sri Lanka contestants lage api samahara welawata stage ekata dakin nathi personality sides wage kukuranta katha baha karala egonge danaganna dan math ekak ekathu wela innawa Malit saha Chalanka hi 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 dennama mona wageda api stage ekak dennama atharama ekane podak active personalities wage ne dakinne naturally ehemai kiyala hitana da ow Chalanka මම ඉතින් කොහොමත් එහෙමයි නේද? බලාගෙන ප්‍රේක්ෂකයන් හුඟක් කැමති ඇති. ඔයගොල්ලෝගේ කියන්නේ මියුසික් වලට අමතරව අපි ඔයගොල්ලෝ දැනගන්න කැමති ඇත්තටම. අපි කතා කරොත් කියන්නේ ජීවිතයේ අමතක නොවන සිදුවීම් තියනවාද? Chalanka සහ Malit අපිට කියන්න පුළුවන්. ජීවිතේම සමහර ජීවිතේ වෙනස් වෙන දවසක් වගේ කියලා හිතන. ඔව් මගේ ජීවිතේ තියෙනවා ඇත්තටම දුක හිතෙන පොඩි බරපතල කේස් එකක්. මම දවසක් මේ බයික් එක යනකොට පොඩි ඇක්සිඩන්ට් එකක් වුණා. මගේ ඉස්සරහින් ගිහපු බස් එක හෝල්ට් එකේ නැවතුණා. නැවතුණු පාර මම මගේ අවධානය පොඩ්ඩක් වෙනස් වෙලා බස් එකේ වැදුනා. කෙල්ලෙක් දිහා බලනවා. නෑ මං හිතන්නේ ඒ වෙලාවේ කෙල්ලෙක් හිටියේ නෑ ඒ වෙලාවේ. මොකද මුහුද දිහා මම බලාගෙන ආවේ උදේ පාන්දර වගේ. ඉතින් කොහොම හරි බස් එක නැවතුණු පාර මම වැදුනා. ඉතින් ඊට පස්සේ ඔවරි මම වැටුණා. ඊට පස්සේ මගේ හෙල්මට් එකත් පොඩ්ඩක් විශ් වෙලා ගිහලා මම කොහොමද මම නැගිටලා බයික් එකත් ක්ලීන් කරලා ඊට පස්සේ බස් එකේ හිටපු අය මම අඳුරන කට්ටියත් හිටියා. ඒක ඔල්ල බහලාවිලා මලි පොද කියලා අහලා කොහොමද මම කතා කරා හොස්පිටල් යන්න. මම මේ වෙලාවේ ඒ වෙලාවවලත් තිබුණේ නෑ. මම මේ වෙලාවේ මම කිව්වා නෑ ඕනේ අයියා මට අවුලක් නෑ මට කිසිම තුවාලයක් නෑ කියලා මම කිව්වා. නෑ මල්ලි ඒක හරියන්නේ නෑ. ඔබ අපේ මගේ බස් එකේ හැටි කොහොම කවන්නේ මම එක්කන් යනවා කියලා කිව්වා. කොහොම හරි යනවා මටත් නොකිය 19 යනකොට කෝල් කරලා. ඊට පස්සේ විනාඩි 10ක් වගේ යද්දි මම හිතන්නේ ආයතනට ආවා. ඉතින් ඊට පස්සේ කොහොම හරි මට බලෙම යන සිද්ධ වුණා. යද්දි මට තේරුණා පොඩ්ඩක් මට හුස්ම ගන්න පොඩ්ඩක් අමාරුයි වගේ පරිසෙල්ලෙන් දීගෙන අරන් එහෙම හුස්ම දිගන අරන් ගියා. ඊට පස්සේ කොහොම හරි හොස්පිටල් එකට ගියාට පස්සෙත් OPD එකේදී කවුරුත් මාව ගණන් ගත්තේ නැහැ. කියන්නේ මම කෑ ගහන්නෙත් නැහැ මුකුත් නැහැ මෙයාට අවුලක් නැහැ කියලා ડોක්ටර්ලා කිව්වා. එහෙම ගණන් ගත්තේ නැහැ. මම කිව්වා මට පොඩ්ඩක් උස්ම ගන්න අමාරු කියලා මම කිව්වා. ඊට පස්සේ කොහොම හරි මම වාට්ටුවට දාලා යවලා මගේ කටේ බලයටම දැම්මා. ඊට පස්සේ කොහොම හරි ටැම්ලි ડોක්ටර් කෙනෙක් ඉඳලා මගේ කොණ්ඩේ එහෙම අත ගාලා මම විශ්වාසෝ ලස්සනයි කියලා කොහොමද කියලා මම ඉස්තරය පොඩ පස්සේ මම කිව්වා මෙහෙම දෙයක් වුණා කියලා. ඊට පස්සේ එයා පොඩක් බලලා මොකද හරි කරලා බැලුවා. ඊට පස්සේ එයා දැනගත්ත ඇතුලේ බ්ලීඩ් වෙනවා කියලා. ඔව් ඉන්ටර්නල් බ්ලීඩින්. ඔව්. ඉතින් ඊට පස්සේ එයා ටක් ගාලා ඉමර්ජන්සි සර්ජරි එකක් arrange කරලා ටක් ගාලා සර්ජරි කරා. ඔව් සර්ජරි කරා. මම හිතන්නේ පැය 4ක් වගේ. ඒ කියන්නේ ඩැමේජ් වෙලා තිබ්බද? ඔව් ඩැමේජ් වෙලා. මට තව විනාඩි 10ක් 15ක් හරි වරක් වුණා නම් මම හිතන්නේ අද මම මෙතනත් නැහැ. ඒක බලන්නේ දැන් සමහර වෙලාවට මේ කියන්නේ අවශ්‍ය වෙලාවට මිනිස්සු දව කරන්නේ නැහැ කියලා ගොඩක් කියනවා. හැබැයි ඔයා එදා හොස්පිටල් එකට යන්නේ බස් ඩ්‍රයිවර්. ඔව් ඩ්‍රයිවර්. එයා ඔයාව පුෂ් කළා කියලා නේද? උන් නැත්තම් ඊට වඩා ගොඩක් සීරියස්. එයා මාව බලන්න අරන් ගියා. ඉතින් ආගේ ජීවිතේ මේ. ඔව් අනිවාර්යයෙන්. දැන් Chalanka ඔයාට ඒ වගේ අත්දැකීම් තියෙනවද? කියන්නේ අකරදැතියක් හමුණා අතන පොඩි කාලේ. අතන වයස මට 12ක් 13ක් වගේ වෙන්න ඇති. මේ ඉන්නත් ඒ කට්ටිය මේ වගේ බල්ලෙක් කෑවා. බල්ලට පිස්සු. බල්ලා කෑවා බල්ලා. බල්ලා මාව කෑවා. බල්ලට පිස්සු. බල්ලට පිස්සු. ඔව් ඒක. එතන ඊට පස්සේ හදලා. නෑ නෑ මගේ කෑවට පස්සේ නේ බල්ලා කොහොමද 30 වෙනිදා දිවිලා තියෙන්නේ. ඉතින් මේ ඒක තමයි මගේ කියන්නේ ලොකුම තුවාලේ. මම බල්ලන්ට බයයි ඇත්තටම පොඩි දවසක. මේ කොහොම හරි බල්ලා මගේ ඉස්සරහට එද්දි මං අයින් වුණා. පාරේ හිටියේ. අයින් වුණාට පස්සේ බල්ලා මගේ පැත්තට වෙනවා. ඊට පස්සේ අනිත් පැත්තට ගියා. ඒත් ආවා. ඇවිල්ලා කොහොම හරි බයිසිකලේ මම කියන්නේ නවත්තගෙන බයිසිකලේ අල්ලන් හිටියේ. බයිසිකලේ එහා පැත්තෙන් යන කොහොම හරි මගේ මං පැත්තේ කකුල හැපුවා. හැපුවාට පස්සේ මම හිතුවේ නැහැ අපයි කියලා. කළු සිඳි බල්ලේ. අපවට පස්සේ ලොකු ඩැමේජ් එකක් වුණා. අනේ ඇත්තටම. ඔව් ඇවිල්ලා ඒක මාස 3ක් විතර නෑ මාස 3කට මම කියන්නේ ඇවිදින්න බැරුවා වගේ පොඩ්ඩක් හිටියා. සති 2ක් 3ක් විතර හොස්පිටල් එකේ හිටියා. දෙපාරක් තියටර් එකට ගත්තා. ඒ වෙලාවේ කියන්නේ මොකද්ද කියලා කෑ ගහලා ඇඬුවද මොකද්ද කරේ වෙලාව? මට හිතා ගන්න බැරුණා. ඒ කියන්නේ මම පොඩ්ඩක් හයියෙන් කෑ ගහලා ඇඬුවා. එතකොට කවුරුත් හිටියේ නෑ. ආච්චි තමයි ආවේ දුවගෙන. ආච්චි අම්මා හිටියෙත් නෑ ගෙදර. ආච්චි තමයි හොස්පිටල් ඇඩ්මිට් කරේ ට්‍රිවිල් එක දාගෙන ගිහිල්ලා. ඒ වගේ දේවල් වෙනවා ඉතින් නේ මොනවද බලන්න දෙන්නේ මගේ කවු බල්ලෙක් නම් හිතන්න බෑ හරි මම හිතා ගන්න බල්ලෙක් විශ්ව වැඩි වෙන්නේ නැහැ දැන් ඔයගොල්ලෝගේ දැන් එතනින් එහාට වෙච්ච සිදුවීම් නේ ඉස්කෝලේ යනකොට මොනවා හරි වෙච්ච දේවල් තියෙනවද ඉස්කෝලේ යනකොට දඟයිද ඔව් දඟයි කියන්නේ නෑ වෙනায় දඟ කරත් මම මාත්මන සීන් එකක් තිබ්බා වෙනায় කරන වැඩකට ඔව් එහෙම සීන් එකක් තිබ්බා මොකද ඔව් මට මතකයි එක දවසක් අපි මේ කියන්නේ ඉස්කෝලේ යාළු සෙට්ලා ඉන්න දවසක මේ කොමාරි ඒ කියන්නේ පාඩම් වැඩ කරන්නේ නැතුව වෙන වැඩසටහනක් තිබිච්ච දවසක මේ කට්ටිය කොහොමරි කතා වෙලා ඉස්කෝලෙන් පැනලා කට් කරා ඔව් කට් කරලා බීච් ගිහිල්ලා කොහොම හරි ওই සීන් එක අපි මට මතක හිටින්න නෑවා දෙතුන් දිනක් නෑවා. ආලා ওই සීන් එක කොහොම හරි ප්‍රින්සිපල් සර්ට මාට් වුණා. ඊළඟ දවසේ කොහොම හරි ආවට පස්සේ ගෙවල් වලින් ගෙන්නුවා. හැමෝගෙම අම්මලා තාත්තලා ගෙන්නුවා. ගෙන්නලා ඉතින් හොඳ ඕරියල් එකක් දුන්නා. ගෙදර ගියාට පස්සේ පොරේ දැක් හම්බුණා. ඔව් ඇත්තටම ඉතින් දැන් තමයි ඉතින් හිතෙන්නේ ඇත්තටම මේ වැරදි වැඩක් ඉතින් ඒ දවස්වල ඉතින් අර වැඩයි කරේ නැති වුණත් ඒක කිසි ගතියක් නැහැ ඉස්කෝලේ කාලේ. හරි. චලංක වොයිසස් කරන්න පුළුවන් නේද? පුළුවන්. ඒක දෙකේ විදියට කරනවා නේ. අනිවාර්යයෙන්. මොකද්ද කරන්න පුළුවන් ප්‍රසිද්ධ මොකටද? නෑ. ඔයාලා අපේ හත්ති දින හරි සැතනයි කියලා. Sindu kiyanne balada. Babe koi sindu kiyanne? Or stage ekak kiyanne hobenne. Meka dai opportunity ekak api gamu. Pinti hava natti tariyala. Ile unnu badakala atule navilla. Pinti hava atule navilla. Ottu kiyala api gomune awalangela Okay guys thank you so much melaagena maathe katha karata I really enjoyed this api eharan thawa dawasaka hamba wemu stage ekema kiyanannepa aniwathiyena Okay we'll see you guys next time